රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයේ නවදහනිය පුවත් සිරස්තල වෙත 20 දෙනෙකුගෙන් එක් අයෙකුටවත් ප්‍රතිත්‍රස්ත පනත ගැන අවබෝධයක් නැහැ සියත අපකල සොයබැලීමකදී පැහැදිලි වෙයි පනස්සයවන ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරපුරයේදී ප්‍රථමයෙන් දේශීය පුවත් දැනට පවතින ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳ ජනතාව දැනුවත් අලුතින් ගේන්න යන ප්‍රතිත්‍රස්ත පනත ගැන ජනතාව දන්නවද මේ ඒ පිළිබඳ අපකල අහම්බෝ සොයා බැලීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි සංශෝධන වලට අමතරව විවිධ අනපනත් සම්මත කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන පවා ජනතාව තුළ නිවැරදි අවබෝධයක් නැහැ ඊට ප්‍රධානතම හේතුව මාධ්‍ය හුදෙක් Taman කැමති පාර්ශවයේ කරුණු පමණක්ම වාර්තා කිරීමයි දැන් ප්‍රතිතස්ත පනත කරලියට ඇවිත් මේ පනත මේ විදියට සම්මත වුණොත් එය අතිශය භයානක ප්‍රතිඵල අත්කර දෙනු නියතයි යෝජිත ප්‍රතිතස්ත පනත පිළිබඳ ජනතාව දැනුවත්ද අපි ඒ පිළිබඳව අහඹු ලෙස සොයා බැලුවා ත්‍රස්ත මර්ධන පනත ගැන නම් දන්නේ නැහැ ඇත්තටම පනත ගැන අහලා තිනවා අහලා තිබ්බට මේ එච්චර අයිඩියා එකක් නැහැ මේ ත්‍රස්ත පනත තියෙන්න නම් ඕනේ නමුත් ඒක අපි දන්නේ නැහැ කොහොම දැනුවත් බවෙන්ද නැහැ ඒකත් දන්නේ නැහැ चरम लोकू धनोद विशेष धन्यवाद
තියෙන පොඩ්ඩක්. ත්‍රස්තවර්ධන පනත හොඳයි. හැබැයි ඒක පාවිච්චි කරන්නේ ඕන දෙයට නෙමෙයි. එපා දෙයට. ඒක තමයි එතන තියෙන වැරද්ද. තලගොයා කබරගොයා කරගන්නවා, කබරගොයා තලගොයා කරගන්නවා. ඒක නම් තවම නෑ. නමුත් මේ මොනවා වුණත් අපිට වාසින විදිහේ දෙයක් හදන්නේ කවුරුවා. එයාලට වාසින විදිහටම තමයි හදන්නේ. මම දන්න තරමට. සමස්තයක් ලෙස ගත් කල මේ පුද්ගලයන් 20 දෙනාගෙන් එක් අයෙකුවත් ප්‍රතිතස්ත පනතක් ගෙන එන බවට හෝ නිසි දැනුවත් භාවයක් නැහැ. 56 වන ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්ුණා. ඒ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අවියසති. ඒ සඳහා සියලුම පළාත් නියෝජනය කරමින් ගොවි ජනතාවද එක්ව සිටියා. ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අබියසදී අද පැවැත්ුණා. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සියලුම පළාත් නියෝජනය කරමින් ගොවි ජනතාවද එක්ව සිටියා. පනස් හයවෙනි ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙන මේ අවස්ථාවේ රටටත් ජනතාවටත් විශේෂයෙන් ගොවි ජනතාවටත් ආශිර්වාද කිරීම අපේ යුතුකමක් හැටියට අපි කල්පනා කරනවා. මේ රටේ බොහෝ විට නොසලකා හරින ගොවි ජනතාව ශක්තිමත් කරන්න පුළුවන් නම්, නිසි ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් මේ රටේ බොහෝ ප්‍රශ්නවලට එතන පිළිතුර තියෙනවා. මාස් කන්නේ වෙනකොට අපි යූරියා ටික ලබා දුන්නා, වණ්ඩිපෝර ටික ලබා දුන්නා, ඒ වගේම මූල්‍යමය වශයෙන් ආධාරයක් ලබා දුන්නා විතරක් නෙමෙයි, පෝර මිලදී ගැනීමට ඒ අවශ්‍ය සම්පූර්ණ අවශ්‍ය ආධාරය ලබා දුන්නා වගේම අපිට චීන රජයෙන් ලැබුණු ඉන්ධන නොමිලේම ගොවි ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල දියත් කරා. ඒකේ ප්‍රතිඵලය විදියට අද මේ මාස් කන්නේ අස්වැන්න ලැබෙන මොහොතේ අපිට අපේ ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. මං කියන්නේ නෑ ඒකේ අඩුපාඩුනේ නෑ කියලා. අපිට මඩපෝර ටික TSP ටික දෙන්න බැරි වුණා. ඒ අඩුපාඩුව තිබුණා වුණත් ගිය කන්නේ හෙක්ටයාර් ලක්ෂ 8කට ආසන්න පිරිසක් වගාවට ප්‍රවේශ වීමේ ප්‍රතිඵලය විදියට මෙට්‍රික් ටන් ලක්ෂ 33කට වැඩි වී අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අපේ ගොවි ජනතාවගේ මාංශයේ ප්‍රතිඵලයක් විදියට. මේ අතර අක්මීමන, තල්ගස්යාය සහ වලහන්දුව ප්‍රදේශයේ ගොවීන් නෙලාගත් සිය අස්වැන්නේ අග්‍රඵලය බුදුන් වෙත පූජා කිරීම නිමිත්තෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය අක්මීමන තල්ගස්යාය ශ්‍රී අශ්වත්තරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ගාල්ල කඩවත් සතර හා තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංගනායක මතුගම ගුණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි එය සංවිධානය කර තිබුණා. මේ අතර දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම සේවා වසම් කිහිපයක ගොවීන් සිය අස්වැන්නේ අග්‍රඵලයේ පූජා කිරීම නිමිත්තෙන් සංවිධානය කළ දේවදානය ඊයේ දින මැද්දේකම ඓතිහාසික රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. එහිදී දේවදානය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව මුදලට ගන්නට බැරි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුවෙන් බොහෝ පිරිසක් විපක්ෂයට එක්වීමට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ. වර්තමාන රජයේ ප්‍රධානී සමාජ මාධ්‍යවලට එක එක ප්‍රවෘත්ති නිර්මාණය කරලා සමාජ මාධ්‍යවල දාලා ගර්බල්ස්ගේ න්‍යාය තුලින් පිටපිටම බොරු කියලා ඒක සත්‍යයක් බවට මේ රටේ ලක්ෂ 220කගේ මනස ස්ථාපනය කරන්නට මොකද්ද දැන් මේ ආණ්ඩුව කරගෙන යන මහා දේශපාලන කුමාරි. දැන් බොරු කතාවක් ගොතලා තියෙන. මොකද ඒ කතාව? සමග ජන බලවේගයේ විශාල ප්‍රමාණයක් රජයට එකතු වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ ඇත්ත තත්ත්වය මොකක්ද? අද චන්දිම වීරක්කුඩිල, ජයත් හේරත්, තවත් පොහොට්ටුවේ විශාල කණ්ඩායම් ඒ පැත්තෙන් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. තව ඉන්නවා පොඩි වෙන්න. තව ඉන්නෝ විශාල ප්‍රමාණයක් විපක්ෂයේ. අපේ මන්ත්‍රීවරු ඔක්ෂන් වෙන්න සූදානම්. හැබැයි ආණ්ඩුව හිතාගෙන ඉන්නවා හොරා කාපු මුදල් ටික, මංකොල්ල කාපු සල්ලි ටික, දූෂණයේ වංචාව තුලින් ලබාගත්තු ඩොලර් ටික, පැන්ඩෝරා පත්‍රිකාවල තිබෙන ඒ ඩොලර් උල්පත උපයෝගී කරගෙන අපේ මන්ත්‍රීවරුම ගන්න පුළුවන් වෙයි කියලා. හොඳට මතක තියාගන්න. මහජන නියෝජිතයෝ කිසිම කෙනෙකුට අමතක නැහැ. මේ රටේ ක්‍රියාත්මක මහ ජනහරි
අපේ මන්ත්‍රීවරු කිසිම දවසක මන්ත්‍රීකම සින්නකර උපුවෙන් අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට ලියලා දීන නැහැ කියන එක මම මේ අවස්ථාවේ ආරම්භ කරන්න ප්‍රකාශ කරනවා රට විනාශ වීමට එකම හේතුව දූෂිත පාලකීන් බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි. චීනගේ වරායක් තියෙනවා. වරාය ආසන්න අක්කර 4000ක් චීන සමාගමට අයිතිව තිබෙනවා. අපිට මුහුදක් නැහැ. ණයක් තියෙනවා. ඒ ලංකා ආයතනය එයාබස් 8ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශ එයාබස් සමාගමත් එක්ක ගිවිසුමක් අත්සන් කරා. ගිවිසුමෙන් කපිල චන්ද්‍රසේනගේ account එකට සල්ලි ගියා. ඒ ගිවිසුම cancel කරා. cancel කරන ඩොලර් මිලියන 115ක් දුන්නා. තෙල් සංස්ථා පාලනය කරේ කවුද? තෙල් ඇමති අර්ජුන රණතුංග මල්ලි සභාපති. අද ඇමති අලි සබ්රි මල්ලි තෙල් සංස්ථාවේ සභාපති. වරාය අර්ජුන රණතුංග මල්ලි වරාය සභාපති වුණා. සාගල වරාය ඇමති සාගල ගය කාවන් වරාය සභාපති වුණා. මහින්ද ජනාධිපති වුණා. එයා ලංකාවේ සභාපති. සිරන්තිගේ මල්ලි මහින්දගේ මස්සිනා වුණා. පෞගේ දවසවල තෙල් සංස්ථා සභාපති කවුද දැන් අලි සබ්‍රිගේ මල්ලිපත් කරන්න කලින් කවුද සුමිත් සුමිත් කියන්නේ කවුද මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති සම්බන්ධකාරක හෙජින් ගනුදෙනු කරේ කවුද අජිත්තිමාත් කබ්‍රාල් පාඩුව කීයද කෝටි 8000යි බාල තෙල් ගෙනාව කවුද සුසිල් ප්‍රේමජයන්ත බාල පොම්ප ගෙනාව කවුද පෞසි එහෙමයි මේ සංස්ථා නැති කරේ මේගොල්ලෝ පිරෙව්වේ කවුද මේවට අනෝමගමගේ පිරෙව්වා තෙල් සංස්ථාවට ඉන්ටර් බෝඩ් එකේ රියතුරු මහතුරු මතක තියාගන්න ගහමී ලකුගේ තමයි මට මතකයි තෙල් සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක එතනින් පටන් ගත්ත මේ සුද්ධිය මේවට දෙන්න. සුනාමිය කෙලවර වෙනකොට මතක් වෙන්නේ සුනාමි හොරා. යුද්ධ කාලේ මිග් පහරක යානවලින් හොරකම් කරා. නෙළුම් කුණට හම්බෙච්ච පළවෙනි කෝටි 200ට වෙච්ච දෙයක් නෑ. නිල්වලා ගඟේ සංවර්ධන ව්‍යාපෘතිය කියලා කෝටි 2500ක් වියදම් කරා. වාරි මාර්ග ඇමති ඒ වෙලාවේ නිමල් සිරිපාල. චෙක් එක ලිව්වේ ජනවාරි මාසේ 7 වෙනිදා 2015 අටවෙන්දා ඡන්දේ කෝටි 2000 ගන්න රටට අහිමුණා. එක පස් පිටල්ලක් කැපුවේ නෑ. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මහා බැංකුව. කොවිඩ් වසංගතය ආවා. කටිත කොවිඩ් වසංගතය වසුනාම රට ගොඩනඟයි කියලා. හැබැයි කොවිඩ් වසංගත ඉවර වෙනකොට දැනගත්ත ඇන්ටිජන් වලින් හොරකම් කරලා, හෝටල් නිරෝධායන කරනකොට හොරකම් කරලා, විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙනකොට හොරකම් කරලා. මේ ළඟදි මා දැක්කා හම්බන්තොට තෙලිපිරි පොහදුවක් දාන්න සමාගම් කීපයක් ඇනුම් කරලා තියෙනවා කියලා. ඒක ඇඩ්‍රස් එක හොයාගෙන යනකොට නයිජීරියාවේ මුඩුක්කුවක තමයි ඒක තියෙන්නේ. මේ බොරු සමාගම් හදලා නැවත මේ වැඩේ කරන්නේ. එම පුවතත් සමගින් උදෑසන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.